මේ පළවෙනි චන්ද විමසීම තුළදම අපිට චන්ද 119ක් අපිට ගන්න පුළුවන් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ චන්ද 6යි, ඒකාබද්ධ විපක්ෂයේ චන්ද 70යි, ඒ දෙක එකතු කරාම තමයි 76 එන්නේ. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය අද වෙනකොට 70ට පහු බැහැලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරේ 113 ගන්නවයි කියලා. ඊළඟට මහින්ද මහත්තයා වගමැති කරනවයි කියලා. අලුත් ආණ්ඩුවක් හදනවයි කියලා. ඒ වගේ නොයෙකුත් කතා කියපු අය ඊයේ හවස්වරුවේ ඡන්ද විමසීම වෙනකොට 70කට පසු බැහැලා තියෙනවා. ඉතින් මේක තමයි අද ඒකාබද්ධ විපක්ෂයේ තියෙන යථාර්ථය. මේක හරියට අර නුවර රැස්වීමෙන් භාගයයි ඊයේ ඒගොල්ලන්ට ඡන්දෙ දුන්නේ. ඒගොල්ලෝ ඊයේ පෙරේදා නුවර රැස්වීමක් කළා. මං හිතන්නේ ඒ රැස්වීම වල කිසිදු ඡායාරූපයක් හද වෙනකොට සමාජ ජාලවල යන්නේ නැහැ. අපි දැක්කේ නැහැ. වෙනදාට නම් සමාජ ජාලාවල ඒගොල්ලන්ගේ රැස්වීම් වල ෆොටෝ දානවා. අර මේ කෝණරකින් අල්ලලා දානවා, උඩින් අල්ලලා දානවා, යටින් අල්ලලා දානවා. ද මේ පාර නුවර රැස්වීමේ එකම පින්තූරයක්වත් සමාජ ජාලා තුල ගියේ නැහැ. කියන්නේ ඒක අසාර්ථක රැස්වීමක් බවට පත් වෙලා තියෙනවා. ඒකයි කියන්නේ ඊයේ ඡන්දෙ දුන්නේ ඒ රැස්වීමෙන් ආපු අයගෙන් භාගයයි තමයි පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නේ. 70යි ඡන්දෙ දුන්නේ. ඒ හින්දා දැන් අපිට පේනවා අද වෙනකොට මේ රටේ අපි මේ ඇති කරපු දේශපාලන ප්‍රතිසංස්කරණත් එක්ක ඒ දේශපාලන වෙනස්කම් එක්ක අද මේ අයවැයත් අපි අරගෙන බැලුවොත් ජනතාවට විශ්වාසය තියාගන්න පුළුවන්, ජනතාවට විශ්වාසය ගොඩනගන්න පුළුවන් මේ අවුරුදු 4 වගේ කෙටි සීමාවක්. මොකද අපි අවුරුදු 10 15 තවම ආණ්ඩු කරේ නැහැ. අපි මේ ආණ්ඩු බලය අරගෙන අවුරුදු 4යි. මේ අවුරුදු 4 තුල අපිට මේ රටේ කඩා වැටිච්ච ණය වෙච්ච ඒ වගේම සංස්කෘතියමම වශයෙන් සදාචාරාත්මක වශයෙන් දේශපාලන වශයෙන් සියලු පැත්තෙන් කඩා වැටුණු රටක් අපි 2015 බාරගත්තා. අද වෙනකොට අපිට හැම ශේෂ්ත්‍රයේම යම් යම් වර්ධනයක් එක්ක මේ රට ඉස්සරහට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. එදාට වඩා සාපේක්ෂව අපි අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අද මේ රටේ කොමිෂන් සභා ක්‍රියාත්මක වෙනවා. අද නීති ආධිපත්‍ය සියලු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පොලිසියට කිසිම දේශපාලන බලපෑමකින් තොරව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකරුවන්පත් කිරීම, අභියාචනාධිකරණයට විනිශ්චයකරුවන්පත් කිරීම, ඒ සියලු දේවල් කොමිෂන් සභාව හරහා, ව්‍යවස්ථාදායක කොමිෂන් සභාව හරහා, අද ඒක සභාව හරහා ඒ පත්කීම් කරනවා. කිසිදු කෙනෙක්ට ඒකට බලපෑම් කරන්න බෑ. රටේ ජනාධිපතිවරයාට ඒ පත්වීම් වලට බලපෑම් කරන්න බෑ. නීතිවර ප්‍රතිපතිවරයා පත් කරන්නේ ව්‍යවස්ථාපක සභාවෙන්, පොලිස්පතිවරයා පත් කරන්නේ ව්‍යවස්ථා සභාවෙන්. එතකොට අද වෙනකොට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ඒ දේශපාලන පරිසරය නිර්මාණය කිරීමේ ගෞරවය අද යහපාලන ආණ්ඩුවට ලැබී තියෙනවා.